다음 단어와 관계 있는 것은 무엇입니까? 바하트 와체네 사막 관계 있는 3번 답약 디에네크 무엇입니까? 모카드 기라 하나. 말하네나메 와체네드. 밴딩기 기한 와체네드. 밴딩기 기한. 바인딩 웰딩. 바인딩 바인딩 करने के लिए पैकिंग मशीन. 바인딩 मशीन 농기계 कुशीकर्मा गोभी बीवर उपकरण ओ उपकरण बीवर 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 उपकरण चुनजांगबी सब बारो सब उपकरण बारा बारा बीवर बारो उपकरण चेजो उपकिगे निष्पादन निष्पादन उपकरण अन्न सी कर्मांतन से उपकरण निष्पादन उपकरण एनं මේ පෙන්ඩිංගි මැසින් එක මේ වගේ මොකටද දාගන්න මේ මොන කොටසද සාබන් 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 කර්මාන්ත සාබ්ද චේටෝ සාබන් සම්බොන්ද සම්බොන්ද සාබොන්ද සම්බොන් ඔයාලගේ මේ බලන්ඩ හතලිස් සම්බොන් ඒක 43 වෙනි පාඩමේ චොම්බ කියන කොටස බලන්න හතර දියුම් ඔව් හතරවෙනි එක බලන්නකෝ මෙන්න මේක මේ සාබොන් එකේ 41 වෙනි පාඩම මොකද්ද ඔව් අන්න හරි තුන්ජංග වෙන්නේ ඒ වගේ ඒවා හරිද සාබොන් දෙන්නේ සම්බොන් දෙනවා සාබොන්ෙන් 41 පාඩම් බලන්න ඕ දැන් මේ පාඩම් බලන්නකෝ මෙන්න මේ වචනේ අපිට අදහසක් හොයාගන්න වෙන්නේ පාඩම් කීපයක්ම තියෙනවා මේ දැන් මේ නොංගිගේ එක ගත්තට පස්සේ ගොවි උපකරණ තියෙන කීවෙනි පාඩමේ 45 වගේ පාඩමේ හරිද ඕප්කිගේ තියෙන දීවර උපකරණ 46 වෙනි පාඩමේ මේ චුන්ජම්බි තියෙන්නේ බර උපකරණ තියෙන්නේ 43 වෙනි පාඩමේ චෙජෝප්කිගේ තියෙන මේ යන්ත්‍ර උපකරණ තියෙන්නේ මේ කර්මාන්තං සේවා 41 වෙනි පාඩම මේ පාඩම් අනිවාර්යෙන් බලන්න නිතර නිතර 45 46 43 41 මම ඔයාලට රෙකමන්ඩ් කරනවා 40 ඉඳලා 50 වෙනි පාඩම දක්වා නිතර බලන්න නිතර අද්දිනේ ගන්න හොඳට 55 අතර ඔව් 40 ඉඳලා 50 දක්වා සාබොන්නේ බලන්න මේ ඊළඟ දෙවෙනි එකේ මේ බොක්ස් එක බලන්න ඊ තියෙනවා චොන්දන් තියෙනවා කල් තියෙනවා මෙද්දොල් තියෙනවා ඊ දත් දත් නේ අංක දෙක චොන්ද අමන් කම්බි චොන්දන් කම් චොන් මොනවාද ලයිට් වලටත් කම්බි තියෙනවා ලයිට් ලයිට් කල් පිහිය ඊය පිහිය පෙරලා මෙද්දොල් ඇඹුරුම් ගලට කියන මෙද්දොල් මෙන්න මේවත් එක්ක බලන්න ගලපගන්නේ කල්දා කල්දා මේ වචන අහලා අහනවා තියෙනවා පක්කුදා කියෝහන් හදා කියන වචන අහලා තියෙනවා මාර්ගර් අන්න එක තමයි මේ කියන්නේ වෙනස් කරනවා නැත්නම් අලුත් කරනවා කියන අර්ථය කල්දා කියෝදා ඔන් දමනම කරනවා දමනම ක්‍රියාත්මක කරනවානේ ඔන් කරනවා ඔක්කොම කදා එන ඕප් කරනවා ඔක්කොම ඉදා හඳිනම ඉන්නවා හඳිනවා තොල්ලිදා කරකවන කරකවන කරකවනවා කරකවන මේ වචන එක්ක එහෙනම් ගන්නෙ මොකද්ද අරකවන අරකවන තොල්ලි වැල්ටිද කරකවනා කියන ගන්න පුළුවන් හැම එකටම පීය කරකවනවා චොන්දන් පී දත් කරකවන එහෙම ගන්න පුළුවන් දත් එහෙම කරකවනවා මේ කරකෝ ඔක්කොටම වඩා මේ පළවෙනි එක තමයි ගන්න පුළුවන් නේද? කල්දා කියන එකනේ අලුත් කරනවා වෙනස් කරනවා කියන අර්ථය. ගන්න පුළුවන් නේද? පුළුවන් ගන්න. ඉරල් කල්දා. චොන්දඟල් කල්දා. කරල් චල් කල්දා. මෙන්සොල් කල්දා. ඉල්බොන් ගැලපෙනවා. තුන්වෙනි එක බලන්න චොංගි තරිල්. විදුලි ලයින් එක. චුන්ජංබි බර උපකරණ සේමියන් තොගු නාන කාමරේ නාන කාමරේ
කරන්නේ. උපකරණ සුගොංගු අත්මෙවලම් නොංගිගු කෘෂි උප කෘෂිකාර්මික උපකරණ, කෘෂි උපකරණ. එහෙනම් චොංගි දරිල් කියන කොටසට මොන කොටසද අයිති වෙන්නේ? ඉල්බන් සම්බොන්නේ, සම්බොන් සුගොංගු කියන අත්මෙවලමක් විදියටනේ විදුලි රිල් එක අතේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අතෙන් අල්ල. බර උපකරණ නෙවෙයි ඇත්තට. ඕක බලන්න 43 වෙනි පාඩේ අර බුල්ඩෝසර් වගේ ඒ වගේ මහත් විශාල දැවැන්ත උපකරණ තමයි අයිති වෙන්නේ මේ චුන් ජම්බි කියන එකට. පංජි 4 වෙනි එක බලන්න. පංජි පංජි මුද්ද 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 හදා කරනවා කරනවා පල දිනවා ගැද කිදා පල දිනවා තදා. දියන් ඒත් ඇවිල්ලා මේ මෙතන ඇවිල්ලා මේ වචනේ ගන්න අපි ඕ ගන්න පුළුවන්. එහෙම මේ ඇවිල්ලා ගන්නෙත් මේ බාණ්ඩ එක්කම තමයි. මංගෙ පෙන්නන්න චාට් එක. එතකොට නිකන් අර බැඳගෙන ඉන්නා වගේත් මොකක් හරි එකක් දාගෙන දාගෙන ඉන්නා අන්න ඒ වගේ ගන්න පුළුවන්. මෙදා මෙතන පළඳිනම බෙල්ට් වගේ බෙල්ට් වගේ බලමු. මෙන්න මේ චාට් එක, මෙන්න මේක බලන්නකෝ ඔයාලා. මේන්න මේක පේනව නේද? මේන් මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා තියාගෙන මෙන්න මේ විදියට පාඩම් කරගන්න. මේක තියෙන හැම එකක්ම මේ තියෙන බලන්න. කෝත WhatsApp group එකේ දාන්න බැරි වෙන්න. ඉන්න මන්ද ඔයාලට මේ chat box එක දාන්න download කරගන්න ඉතින්. ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැනේ. මං ඔයාලට එවන්නම් මේකට මේ WhatsApp දාන්නම් පස්සේ. ඉමීට බලන්න මිතුකුට මෙන්න මේක මතක තියාගන්න. දැන් මේ අඳින වගේ දේවල් මේ වගේ දේවල්. කෝත, බ්ලවුස්, පාජි, චිමා, වොන් පීස, යම්බොක් වගේ. එතකොට ඉප්තා භාවිතා කර. මේ මෝජා, අන්ගුන් වගේ සදා. හරිද? එහෙම නැත්නම් මේ කණ්ණාඩි වගේ ගන්නත් පුළුවන් කිදා කියන එක. නෙක් ටයි වගේ ගත්තොත් මෙදා. මේ නැත්නම් හදා. එතකොට කණ්ණාඩි, මේ අත්වැසුම්, මුද්දු වගේවා කිදා. ඊට පස්සේ මොක්කොරි, මේ කරමාලේ කිගොරි, කරාඹු. ඊට පස්සේ මොක්දොරි, මප්ලව සාටකය, බෙල්ත බෙල්ට් එක, පල්ජි බේස්ලෙට් එක, මොරිත්ති කොණ්ඩ හැත් කොණ්ඩ කට්ට, ඔය වගේ හදා. සිගේ ඔරලෝසු වගේ තමයි මෙන්න මේ චදා කියන එක. ඊට පස්සේ කබන්, පෙනම් වගේ ඇවිල්ලා තල්දා උසුලනවා, මෙදා අතින් දරාගෙන ඉන්න ඒ වගේ. පුදු, ඊට පස්සේ පුච, සෙන්දල්, සලේපෝ, යම්මල්, ඊට පස්සේ සතාකින් ඕන වගේ සින්දා පළදිනවා ඒවා. ඕනෝ ඕනෝ විදිහට මතක තියාගන්න මේ චාට් එක. එතකොට හරි. දැන් එහෙනම් මුද්ද, එහෙනම් බලන්න මුද්ද අපි මොකද්ද කරන්නේ? මොන වචනේද ගන්න? ඊබොන් කිදානේ, කිදා ඊබොන් ඊබොන් ඊබොන්. හරි, පස්වෙනි එක බලන්න එහෙනම්. කිචා කෝච්චිය තුම්රිය. බලන්න චුන් ජංබි බර උපකරණයක්. කියොත්තොන් සුදන් වාහන මාධ්‍යයක්. සුගොංගු අත්මෙවලමක්. චොරිකිගු යුම් පියුම් උපකරණ. මෙතනත් ඇයිල උපකරණ සම්බන්ධය. මොන කොටස දෙනම් මේ කිචා කියන එක අයිති වෙන්. ඊබොන්නේ, ඊබොන් ප්‍රවාහන මාධ්‍යයක් විදියට කිචා ඊබොන්. සුවප් 6 වෙනි එක බලන්න. සුවප් ආඩේෂන් පන්ති අපි ගමු ඒ වගේ අර්ථය. පත්තා ලබනවා. තුත්තා අවන් දෙනවා. චදා දා ගන්නවා. තදා මෙලනවා. එහෙනම් පන්ති මොකද්ද අපි ගන්න මේකේ? සෝබල්
තත්තා තත්තනේ තත්තා. පන්තිර සවන් දෙනවා. හත්වෙනි එක බලන්න. සෝපෝ. පාර්සලේ පාර්සලය. අයිගේහම හජම්පුම්. අයිගේ රූපලාන්න රූපලාන්න බාන්න හයවෙනි එක ආන්ස එක තමයි. දෙවෙනි එක තත්තගේ. පහයම් ඈ පහයි පහේ. පස්වෙනි එක ආන්ස එක ඇවිල්ලා. ඒත් දෙවෙනි එක නුනම් හජම්පුම්. රූපලාවන්න බා. රූපලාන්න බාන්න චන්සික්පුම්. සරසිලි බාන්න සැරසිලි බාණ්ඩ. සිංවියපුම්. ආහාර බාන්න ආහාර බාන. සිල්ලර බඩු වගේ. ඌපියොන් මුල්. තපල් තැපැල්. තපල් තපල් තැපැල්. එනම් මේ සෝපෝ පාර්සලය කියන එක මොන කාණ්ඩයකටද අයිති? තා බොන්නේ ඌපියොන් මුල් කියන එක. අටවෙනි එක බලන්න. තම්බේ. දුම්බීම දුම්බීම. චිතර සිගරට්. චිදා. ගහන ගහනවා තලනවා. තුදරිදා. ඒත් ඇවිල්ලා මොකරි මේ තුදරිදා පක්ත වගේ ගහනවනේ. මසිද. බොනවා බොනවා. කන්ත. අවසන් කරනවා අවසන් කරනවා. එහෙනම් තම්බ කියන එක ගයිතපෙන් සාබෝ තා බොන්නේ. තම්බේරල් කන්ත නේද? සිගරට් එක මොකක්ද කරන්නේ? අවසන් කර. නවවෙනි එක කුමොන් කියන එක. කුමොන් සිදුර නේද? කුහරය. සුදා. දෙනවා. සදා පාවිච්චි කරනවා නේද? ඕ ගොඩක් වචන අපි අපි ඒක වචන ගම් පාවිච්චි නේද? යවනවා. හදා. කරනවා කරනවා. එහෙනම් සිදුරක් සාමාන්‍ය මොකද්ද කරන්නේ? හදා සිදුරක් හදා. මේ වචනේ තියෙන්නේ ඔයාලා බලන පොතේ මේ එකක් වන්නේ. මේ නෙදා කියන එක තියෙන්නේ එක එකට ගන්න. සිදුරු හාරනවා කියලා. සිදුරක් විදිනවා. කුමංගල් නෙදා කියලා එහෙමයි තියෙන්නේ පොතේ. බලන්නකො. නෙදා නෙදා. අන්න එකයි වරද්ද ගන්න එපා. මේක නිතර කරන්න ඔයාලා මේ මේ පේපරේ. දහවෙනි එක බලන්න. යක්සොක් කියන්න කිය. ඔව් එහෙම තමයි ගන්න. සිදුරක් විදිනවා. යක්සොක් පොරොන්දු වනේ. පොසු හදා. රෙපයා කරනේ. සුරි හදා කිව්වා. කොච්චිදා කිව්වා. චොම්බි හදා කිව්වා. වචන අපිට හම්බ වුණා. පොසු හදා කියන්නේ තේත් රෙපයා කරන අලුත් වැඩියා කරන. සිකිදා. රකිනා. නෑ චුමුන් හදා කියන. චුමුන් හදා කියන ඕඩර් කරන තව වචන. සිකිදා කියන්නේ ඇනෝම් කරන. නනුදා. එදනවානේ. එදන වර්ග කරනවා. චිකිදා. අකින ආරක්ෂා කරන ඉටු කරනවා. මෙහෙනම් යක්සොක් වගේ එකක් පොරොන්දුව මොකද්ද කරන්නේ? රකිනානේ. චිකිදා. එහෙනම් මේ පොරොන්දුව මොකද්ද කඩ කරනවන? අන්න හරි. යක්සොගල් ලොගිදා පොරොන්දුව කඩ කරනවා. යක්සොගල් චිකිදා පොරොන්දුව රකිනා. එකොළොස්වෙනි එක බලන්න. සනෝරෝනේ. අර උඩ මෙදා කියන එකට තුදා තුල්දා කියලා ගන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. එහෙමත් තියෙනවා. එහෙමත් තියෙනවා. අමුදුරනි සිකිද ඇනුම් කරනවානේ. ඔව් ඇනුම් කරනවා. චුමුන් හදා ඇනුම් කරනවා. බලන්න සිකිද සහ චිකිදා ඔය දෙක එකට දකින්න පුළුවන් විභාග වෙලාවේ. හොඳද බලන්න වෙනස. මේ සයන්න තියෙන මෙතන. මෙතන තියෙන ඡයන්න වරද්ද ගන්න. පැහැදිලි නැහැ. නනුද. නනුද කිව්වේ මොකද්ද? බෙදෙනවා කියලා නේ. වර්ග කරනවා කියන අදහස. කරද කියලාත් කියනවා මේකට. කරද. කරද. කරදද පරදද? කරද කරද. කයන්නයි ර අකුරයි. ර යට තියෙන. අ වගේ. කරද. කරද. සනොප් අංජොන්. ආරක්ෂක මොනවද? කාර්මික ආරක්ෂා. රැකියා. රැකියා ස්ථානය ආරක්ෂා. හංගුගෝ සුවප්. කොරියන් භාෂා පන්ති.
කොරියන් භාෂා භාෂා පන්ති. පන්තිය හංගුගෝ හුල්ලියොන්. කොරියන් භාෂා කොරියන් භාෂා පුහුණුව. චියොප් කියෝයුක් නියොන්. වැඩි පිළිපඳ අන්න රැකියා පුහුණු විස්තර අන්තර්ගතේ. ප්‍යොන් හා නියොන්. සාම ගිවිසුම් විස්තර අන්තර්ගතේ. එහෙනම් සනොප් අංජොන් එක රැකියා ස්ථාන ආරක්ෂා මොකද්ද සම්බන්ධ මොන කොටසදයි? සම්බොන් නේද? සියොප් කියයුක් නෙවුන් කියන එකට සම්බොන්. දොළොස්සිනික බලන්න. සොහාජේ. සොහාජේ නෑ නෑ අජීර්ණයට බොන බෙහෙත් නේද? ආහාර දිරවන සඳ බවුසද. උචේගුක් තැපල් කාර්යාලය. ප්‍යොන්වොන්. රෝහල. යක්ගුක්. සාමසිය. මියොන්සිල්. අබර සැලුන් එක. එහෙනම් සොහාජයක සම්බෝ. යක්ගු. යක්ගු 13 බලන්න. පරායියෝ. උල්ලඩුව. උල්ලඩුවට අපි කියන පරායියෝ. චුන්ජංබි ආරෝප කරන. සේමයන්තෝගී. තොගු. සිකිලි බාණ්ඩ. සුගොංගු. අත්මෙවලම්. නොංගිගු. කෘෂි උපකරණ. කෘෂි උපකරණ. එහෙනම් පරායියෝ කියන කොටස මොකටද වැටෙන්නේ? තම්බෝන් එකනේ. අත්මෙවලමක් විදියට. සුගොංගු. 14 බලන්න. සුසුරියෝ. ගාස්තු. ගාස් තුනේද? එහෙම නැත්නම් යෝගම් කියලත් කියන. යොන්සුජන්. ඉල්පත. ඔසරම්තොන්. කිරිමුදල. ආගයෝක්. මිල නැත්තම් කප් කියලත් කියනවා. කයන්නයි පයන්නයි. ඊට පස්සේ මේ අල්පයන්න සයන යටින්. තගයෝක්ජන්. සහතිකේ. එහෙනම් සුසුරියෝ කියන එක කගෙක්. මිලුව. කගෙක්. කගේ. කාගයොක් කියන එක කාගයොක් සම්බෝන් කියන කැටගරිට අයිති. මිල කටද යොන්සුජන් කිව. බිල් පත. පහලෝ බලන්න. චේක. මේක ඇවිල තුන 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 14 තුන. චේක. චෙක් පත. උචේගුක්. තැපල් කාර්යාලයේ. සික්තන්. අපන ශාලාව. එන්හෙන්. බැංකුව. යොහෙන්සා. සංචාරක ඒජන්සිය. ට්‍රැවල් ඒජන්සි. එහෙනම් ඒක කියන එක එන්හෙන් බැංකුවට තමයි ඇති. 16 බලන්න. සොරෝ විහේජුදා. සොරෝ විහේජුදා කිනකාට ගරු කරනවා. කිනකාට සහය දක්වනවා. ගරු කරන. එහෙනම් කල්දන්. ගැටුම. කලහය. චින්චන්. ප්‍රසංසා කිරීම. බුන්වීගි. වාතාවරණ පරිසරය. හංගියොන්. පරිසරයේ තත්ත්වය. එහෙනම් චින්චන්ද බුන්වීගිද? උන්වගේනේ වාතාවරණය. වාතාවරණයට අනුව තමයි සහය දක්වන්නේ කෙනෙක්. සම්බොන්. 17 බලන්න. කොත්තා. ඇවිදිනවා. කියොතොන්. ප්‍රවාහනයේ. මුල්ගොන්. බාණ්ඩ. සුදන්. දීමනා. හිතොන්. චලනය වෙනවා. එහෙනම් පොත්ත කියන එක ඉතොන් කියලා කියන්නේ ඉතොන් තොන්ස කියලා වචන කාලට අහුවලා ඇති. ඉතුරු ඔක්කොම අයිති. මොනවද චලනය වෙන ක්‍රියාපද? චලනය. චලනය. චලනය වෙන ක්‍රියාපද තමයි මේ කොත්ත කියන එක. ඇවිදිනවා කියන එක. මං හිතන් 12 වෙනි පාඩම්පොතේ වචන මාලා තියෙන්නේ. ඉතොන් තොන්ස. නගදා නේද? නිරියෝ කදා. ඔදා. කදා. ඔල්ල කදා.
තොරා කදා ඔය තියෙන වචන ඔක්කොම එකටයි ඉතෝන් කියන එක. නාග මේ හතර කොත්තා කියන එක අංශ එක හතර. 18 බලන්න. චෙව්ගේ මකනේ මකනේ උන්දොන්ජන් ක්‍රීඩා පිටිය මුන් පංගු ලිපිඩාවේ කබඩා ඉපි ද්‍රව්‍ය ගබඩ යක්ගුක් ආමසිය තොසොග්වන් පුස්තකාලය පුස්තකාලය. එහෙනම් මේ චිව්ග කියන මොකට දයිද මොන කොටස මුන් පං මුන් පංගුනේ මුන් පංගු කියන එකට මුන් පං. 19 බලන්න අංචොන්හා ආරක්ෂිත උපකරණ. අංචොන්වා ආරක්ෂිත සපත්තු. සපත්තු හොඳද සපත්තු. පොහෝබොක් ආරක්ෂිත ඇඳුම්. සිංචේ ශරීරය. තව වචනයක් අපි හම්බවෙන මෝම් කියලානේ මෝම් මෝම් කියලත් කියනවා. යුක්ච කියලත් කියන එක ටිකක් අඩුයි යෙදෙනවා මේ යුක්චේ යුක්චේ මෝම් සිංචේ යුක්චේ. විහොම් යොස විහොම් යොසෝ අවධානම් සාධක. පොහෝගු ආරක්ෂිත උපකරණ ආරක්ෂිත උපකරණ අම්පන්. එහෙනම් මේ අංචොන් වගේ නේ ආරක්ෂිත උපකරණ ආරක්ෂිත ආරක්ෂිත උපකරණ. එහෙනම් මොකටද සපත්තු අයිති වෙන්නේ? පොහෝගු කියන එකනේ. සාබොන් සාබොන්. 20 බලන්න හියුසික් සිගන් නිවේක කාලය. ඔම්මු නියොන් වැඩ විස්තර. කල්ලොකේ යක්සෝ කියා ගිවිසුම. කල්ලො චොගොන් සේවා කොන්දේසි. චියොප් චොල්චා චොල්සා රැකියා කප්පාදු. එහෙනම් මේ හියුසික් සිගන් කියන එක අයිති වෙන්නේ සේවා කොන්දේසි කියන සම්බොන්. කල්ලො චොගොන් සම්බොන් පළවෙනි එක ඇවිල්ලා ඔම්මු නියොන් කියන්නේ වැඩ විස්තරය. කල්ලොකේ යක්ෂ කියන්නේ රැකියා ගිවිසුම. කල්ලො චොගොන් කියන්නේ සේවා කොන්දේසි. චියොප් චොල්ස කිව්වේ රැකියා කප්පාදු. එහෙනම් ආන්සර් එක ඇවිල්ලා හියුසික් සිගන් එකේ කල්ලො චොගොන් සේවා කොන්දේසි. 21 චාදු වියලි මිදි. ඒ ඇවිල චජු කියන නිතර ජූ නෙවෙයි මෙතනදී තු. චද්දු වියලි මිදි. හම්සික් ආහාර. උන්දොන් ඊඩා කොයිල් පළතුරු. පංචන් රැජන. එහෙනම් සම්බොන් කොයිල් පළතුරු. 22 හොතෙක් හොතොක් හොතොක් පෑන්කේක් ඔරියානු පෑන්කේක්. යොරම් එම්සික් ආහාර. කෝල් එම්සික් සීතාකාලය ආහාර. පූසික් අතුරු පස. එම්රියෝසෝ එම්රියෝසෝ ඊම වර්ග. එහෙනම් මේ හොතොක් කියන එක හොතොක් කියන එක මොන කොටසද අයිති? ඊබොන් ඊබොන් කෝල් එම්සික් කෝල් ලිම්සික්. ඒක ගොඩක් කියවෙන පාඩම තියෙන ආහාර සම්බන්ධින් පාඩම මම මතක නැහැ හරියට. 32 32 නේ ඔව් 32 වෙනි පාඩමේ වර්ග කිරීම තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. 23 වෙනි එක බලන්න. උන්ජොන් මියොන්නෝ. උන්ජොන් මියොන්නෝ ඩ්‍රයිවිං ලයිසන් එක. ඩ්‍රයිවර් ලයිසන් එක. තගොක්ජන් තාතිකේ. කොත් මල් මල. කෝල් නාරං වගේ ජම නාරං වගේ මේ නාරං වගේ. පොල්ද උපේන තද උපේන උපේන තදා කියන කඩනවා නෙලනවා. පිදා පිපෙනවා පිපෙන. සදා ලියන භාවිතා කරනවා කියන වචන ගමක අපි එන මොකද්ද ගන්න මේ වට එන මේවට ගැලපෙන.
සාපේ සම්බෝ ඉපෙනවා සම්බෝ උපයන උපයනවාද ඇත්තටම ඩ්‍රයිවර් ලයිසන් එක උපයනවාද සාධික උපයනවාද මල් උපයනවාද කියෝල් ජමනාර උපයනවාද ඒකට වඩා ගැලපෙන්නේ නැද්ද මේ තදා කියන ගැලපෙන්නේ නැද්ද තදා කියන තදා කඩනවා වගේනේ කඩනවා නෙලනවා වගේ අර්ථය ගැලපෙන්නේ නැද්ද සහතිකේ කඩනවා ඕ සහතික එතකොට ගන්න මෙහෙමයි තදා භාවිතා කරාට සහතික ලබා ගන්නවා හැබැයි මේ වචනේ තමයි භාවිතා කරන්න තදා කියන එක අන්න ඒකයි ඒක තමයි භාවිතා වෙන්නේ වචනේ තදා කියන එක ඊබොන් 24 බලන්න තොල් පළමු උපන්දිනේ පළමු උපන්දිනේ තව විදිහට භාවිතා කරන කොහමද තොල් ජංචි කියලත් කියනනේ තොල් ජංචි චොදේ ආරාධනා ආරාධනා ම්‍යොන්ජල් ජාතු ආතික නිමාඩු වගේ උත්සව මිරේ අනාගත අනාගතේ සෙංගිල් උපන්දිනේ උපන්දිනේ එහෙනම් තොල් එකට ගැලපෙන්නේ සාබෝ සාබෝන්නේ සෙංගිල් සෙංගිල් 25 වෙනි එක බලන්න චිකිදා රකින්නවා ඉටු කරනවා සිදු කරනවා ඉටු කරනවා චන්සෝ තාන ඔබිදා අඩ කරන සිගන් වෙලාව කාලය ඒයක් පෙන් කර ගන්නවා කලින් අනේ දැන්නීම අඟ පෙන්නීම යක්සොක් පොරොන්දුව කේයක් යුසුම එහෙනම් ඒවට ගැලපෙන් යක්සෝ යක්සොක් කියන එකනේ යක්සොක් යක්සොගල් චිකිදා නේද අන්සොරල් ඒක ඒක ගන්න බෑ මේක යක්ෂෝ ලොගිදා වැඩිපුරය ගන්න වෙන මෙයා යක්ෂෝ කියන්නේ යක්ෂෝ 26 බලන්න සුසුල් සත්කම් සත්කම පියොන්වන් රෝහල රෝහල සිජං පොල පොල යග්ගුක් ආමසිය කොන්ජන් කර්මන්තසාලා එහෙනම් ගැලපෙන්නේ ඉල්බොන්නේ රෝහල පියොන්වන් 27 බලන්න චිම් බඩු බාහිර ගමන් මළු වගේ සුක්සෝ නවාතන කින්යොම්පුම් සමරු වටන සිහි වටන සමරු බාන් කිචාපියෝ තුම්දිය ටිකට චෝරි කලස් කරමු යොහෙන් සංචාරය උන්දොන් කියවතෝ පහසුකම් ඉඩාගේ පහසු උපකරන පහසුකම් කියවතෝ ගමනාගමන එහෙන මේවට ගැලපෙන් ඊ බොන්නේ ද යොහෙන් කියන එකනේ මේ ඇයි අපිට මේ වචන හම්බුනා නේද අපේ පොතේ තියෙනවා යොහෙන්ගේ සංචාරයත් එක්ක තමයි මේ වචන එදින් යොහෙන් 28 බලන්න යොරම් ප්‍රශ්න කාලය ප්‍රශ්න කාලින් පංචන් යංජන යංජන නල්සි කාලගුණයේ කේජොල් සතු ඍතුවක් පංහ්‍යං ඉසා එහෙනම් යොරම් කියන එක මොන කොටසද අයි සම්බොන් සම්බොන් කේජොල් කියන එකනේ 29 බලන්න මල් භාෂාව භාෂාව අස්වැයටත් කියනවා සිල්ලොක් බලය බලය හැකියාවනි සොම්සි කපු කපු සොම්සි නොරේ ඊත එහෙනම් තදා අගිනවා චත්තා හොයනවා නල්දා වැඩි වැඩි වෙන පොදා බලනවා එනම් මේවා මොකටද ගන්න මොකක්ද ගන්න බොන්න
නිල්ද නිල්ද කියන එක තමයි ගන්නෙ. නිල්ද නිල්ද වැඩි වැඩි කෙනාද නොරීරල් නිල්ද සොම්සීරල් නිල්ද සිල්ලෝගල් නිල්ද මරල් නිල්ද නිල්ද හඳුරුවනේ 28 4 අර කිව්ව 4 අංශය කි උත්තරේ මොකද්ද මේ තේරුම මොකද්ද පංහයන් දිසාව දිසාව ඩොක් වගේ පංහයන් ඉහ බලන්න තේජී ඌරා හක්යෝ පාසල චුක්සා ඌරු මඩුව තොන්සා ඌරු කොටුව ඌරු නිවස උසා ගව මඩුව එහෙනම් තෙජී එක අයිතිවෙන් සම්බොන් එක සම්බොන් තොන්සා දවාරක පොතේ අහුවෙන මේ වචනය මොකක්ද යන්දොන් කියන එක මතකද යන්දොන් යන්දොන් කියලා අහුවෙන ඌරුගා දෙවිනි එක කිව්වේ චුක්සා කියලා කිව්වේ ගව හෝ ඌරු මඩුව ගොඩක් දුරට ගව චුක්සා තුන තුන තොන්සා තිස්සක බලන්න හොංගම් මුදල් ATM ATM මුදල් ලැබීම හොංගම් මුදල 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 පඳුරු දානවා පඳුරු දානවා පඳුරු දාන වගේ ඒක වචනයක් තියෙනවා කොහොමද දන්නවද මේ හොංගමල් නෙදා නේද අන්න හරි හොංගමල් නෙදා කියලා තියෙනවා වචනේ හොංගමල් නෙදා තව එකක් තියෙනවා පුල්චන් හඳ ඔව් අන්න හරි අන්න ඒ දෙක තියෙනවා තව වචන මොකද පුල්චොන් නේද අන්න හරි පුල්චොන් කියලා තියෙනවා පුල්චොනල් නෙදා එහෙම නැත්නම් හොංගමල් නෙදා හියුගා නිවාඩුව තොන් මුදල් මුදල් පොල්චික්කම් නඩ මුදල් එහෙනම් තදා නෙලනවා කඩනවා නෙදා ගෙවනවා තදා නගිනවා පත්ත ලබා ගන්න එහෙනම් මේවට ගැලපෙන්නේ නෙදා නේද ඊබොන් 32 බලන්න පෙතල් බඩේ අමාරු බඩේ අමාරුනේ පාචනය නෙදා ගෙවනවා නදා වර්ධනය වෙන වැඩෙනවා මත්තා නිවැරදි හරි පත්ත ලබා ගන්න එහෙනම් මොකක්ද අපේ වචන අම්මන පෙතරි නදා කියන්නේ පොතේ තියෙන හැමනේ ඊබොන් ඊබොන් බඩේ අමාරු වැඩි වෙනවා වැඩෙනවා වර්ධනය වෙනවා 33 මත්තා කියව හරි නිවැරදි තල්ගි ස්ට්‍රෝබෙරි ස්ට්‍රෝබෙරි එම්රියෝසෝ බීම වර්ග තනි බීම වගේ වයිල් පළතුරු රජා පිටි කෑම් වගේ යුචේපුම් කිරියාහාර කිරියාහාර තල් ගිහෙන මොන කාණ්ඩේ දයිති වයිල් පළතුරක් විදියට ඊබොඩ් 34 බලන්න සෙන්සොන් මාළු මාළු ඩොංගොප් කුසිකර්මාන්ත කුසිකර්මාන්ත චුක්සානොප් සම්පත් කිරියාසිත කර්මාන්ත යංකේජන් කුකුල් ගොයිපල යන්සික් ජන් මාළු කොටුව එහෙනම් සෙන්සොන් කියන එකට අයිති මාළු කොටුව මාළු කොටුවනේ යන්සික් ජන් සාබොන් සාබො 35 බලන් සොන්සේනිම් පුතුරුවලෙමා යක්කුක් පාමසිය පියොන්වොන් සෝහල් හක්කයෝ පාසල යෝහේ ස්තියානි පල්ලිය පල්ලි එහෙනම් සොන්සේනින් මොන කාණ්ඩ දයිතිමි පාසලනේ හක්කයෝ කියන කාණ්ඩයට 36 බලන්න පියොන්ජී ලියුම චොදේජන් ආරාධනාපත චොංචොප්ජන් විවාහාරාධනා පත්‍රය ඊමේල් ඊමේල් පොගෝ වාර්තා වාර්තා සෝසික් පෙවෘතිය සිංගෝ විකාසය වාර්තාව ඒ තරවගේ යක්සොක්
පොරොන්දු පොරොන්දු එහෙනම් මේවා ගැලපෙන ඊ බොන්නේ ඊ බොන් ඊ බොන් කියන එක ගැලපෙන එක පෙවෘත්තියක් විදියට පෙෝන්ජිර චොදේජං චොන්චොප්ජං ඊමේ කියන එක තිස් හත බලන්න පප් බත් යක් බෙහෙත් චිප් ගෙදර නිවස කොන්මුල් ගොඩනගිල්ල සල්දා අතුගානනේ අතුගා නත්තා හොඳයි හොඳ වෙනවා චිත්තා ගොඩනගන මොක්තා කනවා එහෙනම් මොනවද මේ වගේ ගැලපෙන සම්බොන්නේ පබල් චිත්තා යගල් චිත්තා නේද චිබ් ගෙදරක් ගත්තා චිත්තා කොන්මුල චිත්ත සම්බොන් ගොඩ නගනවා තිස් අට බලන්න මොංජි තොරි දූවිලි පිස්නා පිසදාන එක දස්ට එක පිජ්ජාරු පොස්ස පොසුවිදල් හොල්ලේ පෙදිකෑලි මොප්පක හිවජිතොන් ලස්කින් මේ බේසම චගොබ් දොගු අඩුපකරණ පොහෝගු ආරක්ෂිත උපකරණ චිසා දොගු අන්න ඉවුම් පියුම් උපකරණ කෑම්පිසිමි උපකරණ චොන්සෝ දොගු ඉරිසුදු කිරීම උපකරණ එහෙනම් මෙයා මොනවද චොන්සෝ දොගු නේද පිරිසුදු කිරීම උපකරණ සාබොන් 39 බලන්න ඔයිසා වෛද්‍යවරයා චොම්පිසා ආර්මිකයා තොන්සේනිම් උරුතුමා ආසු ගායකයා චිගොප් කියා චගොප් වැඩ උන්දොන් ක්‍රීඩා චිමි විනෝදාන්ස එහෙනම් මේ මොන කාණ්ඩේ දයිති චිගොප් චිගොප් නේද රැකියා රැකියා කාණ්ඩේ 40 බලන්න චං කඩදාසි නේද මේ මට නැත්තම් මාකරි පරිච්ඡේද දෙලා බගිනා මියොන්ජොප් සම්මුඛ පරිස්සරනේ මියොන්ජබල් හදා එන්නේ තින්මුන් පත්තරේ සිහොම් විභාගයේ පරීක්ෂණ පරීක්ෂා චිදා ගානවා ඉක්තා ඉවනවා පොදා අලනවා හදා සම්බොන් නේද පොදා බලනවා කියන අර්ථය ගන්න බලනවා කියන සම්බොන් 41 කුදු අපත්තු චංහා යම්මල් ස්ලෙපෝ හිදා පලදිනවා සදා පාච කරන පලිතා කරනවා සින්දා පලදිනවා එනම් ඉප්තා දිනවා අපිට එහෙනම් මේකින් මොකක්ද ගන්නවා කිව්වා අපි බලන්න වචන සින්දානේ එහෙනම් සම්බොන් තමයි ගන්න සින්දා 42 බලන්න තන්සන් අඳු නැගීම තේකොන්දෝ තයිකොන්දෝ සුයොන් පිහිනීම චුක්කු පාපන්දු එහෙනම් තදා නගිනවා හදා කරනවා චිදා පහර දෙනවා නදා ඇති වෙනවා එහෙනම් මොකක්ද ගන්න හදා නේද හදා දැන් සංගල් හදා තේකොන්දොරල් හදා සුයොන්වල් හදා චුක්කු හදා ඔයමන ගන්න හදා 43 බලන්න පේ බඩ ඔයගේ අර්ථය පොස පස්සෙක තදොංචා කාරකවා මෝටර් රථය ජිහාචොල් මන්දුම්පිය එහෙනම් සිජක් හදා ගමන් ආරම්භ කරන යොන් හදා භාවිතා කරනවා කොම්බු හදා පාඩම් කරනවා චෙචුල් හදා බාර දෙනවා ඉදිරිපත් කරනවා එහෙනම්
යොං හදා නේද? යොං හදා මේව පාවිච්චි කරන්න. පාවිතා කරන්න. බලන්න 44 පත්තා. ලබා ගන්නවා කන්තා. අවසන් කරනවා කොල්දා. ඇවිත් මම එල්ලනවා එල්ලනවා. ඒ ඇවිල්ලා කොත්ත ඇවිදිනවා හොඳද? මෙතන තර් අකුර තියෙන කොත්ත කියන දැන මෙතන තියෙන කොල්දා. අන්ගියොන්. අරසෙද? කන්නාඩි. කන්නාඩි කන්නාඩි. චොන්හා. දුරකතනේ. දුරකතනේ. ඔත්. ඇඳුම්. ඇඳුම්. චෙක්සන්. මේසෙ. ඔත් මේසෙ. එහෙනම් මේවන් ගැලපෙන්නේ. ඊබොන්. ඊබොන්නේ. ඊබොන් නේද? චොන්හාරල් පත්තා චොන්හාරල් කන්තා චොන්හාරල් කොල්දා. බලන්න 45 උන්දේ මවර බෙලුම් පටි නුන් ඇස් මෝරි ඔලුව එනං කම්තා වහන 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 තල්දා පැණිරසයි චුක්තා මැරෙනවා මැරෙනවා ඒ ඇවිල්ලා සීතලයිලා මේ උඩට තියෙන පොඩි කෑල චුක්තනේ ඒක ඇවිල්ලා මේ කැලේ චුක්ත තියෙන එතන මැරෙනවා හොඳේ තව වචන අපි භාවිත කරන ගෞරවනීය වචන මොකද තොරා කසිදානේ තොරා කසිදා සමන් හදා කියලාත් කියනවා හ්ම් චත්තා හොයනවා ගන්න හොයනවා එහෙනම් මේකෙන් ගැලපෙන්නේ මේ වචන වලින් කම්දා කම්දා කියන එක කම්දා වහනනේ පුන්දෙල් කම්දා බෙලුම් පටින වහන ඇස් වහන ඔළුව වහන කම්දා 46 චල්ගාසන් චල්ගාසන් ඒ කියන්නේ හීරනවා කියන අත පිච්චනවා හීරනවා වගේ අත චල්ගාසන් චල්ගාසන් හීරනවා වගේ හැල්ලමක් වගේ අත ඇති වෙනමක් හරි හසන් ගින්න 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 පිච්චන පිච්චන ඔත් ඇඳුම් ඇඳුම් සොන්හේ සොන්හේ අත්වල දින්න ඔව් අත්තර දින් වගේ පොත්ත ගලවනවා ඉවත් කරන පත්ත ලබනවා ලබා ගන්න නද ඇති වෙනවා ඕ නද්දා වර්ධනය වෙලා තියෙනවා ඉත්ත අඳිනවා අඳිනවා එහෙනම් සාබෝ සාබෝ නේ සාබෝ 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 47 මෝම් හරිනේ හරිනේ සින්ච කිව්වා යුක්ච කිව්වා සබ් ගන් පුරුදු පුරුදු පුරුද්ද සබ් ගන් මංචි ඉතිය තරි අකුල නෙම් නෙම් ගන්ධ සුවඳ ගඳ සුවඳ නේ ගඳ සුවඳ එහෙනම් ශරීරයත් එක්ක ගඳ සුවඳ සම්බොන් සම්බොන් නේද සම්බොන් ඒ කියන්නේ ශරීරයේ කොටසක් විදියට තරි නේද තරි කකුල 48 මියොන් දෝගි ඒසරේ නේ චගොබ් දෝගු වැඩෝම කරන ප්‍රින්ස ප්‍රින්සෝ සේමියොන් තෝගි වැසිකිලි බාණ්ඩ උපකරණ අජම්පුම් උපලාවන් බාණ්ඩ එහෙනම් මියොන් දෝගි කියන එක හජම්පුම් හජම්පුම්ද නැත්නම් සේමියොන් දෝගුද සේමියොන් දෝගු සේමියොන් දෝගු සම්බොන් සම්බොන් 49 බලන්න චිගප් පර්ස් එක උසන් පුඩේ ඕල් කන්නාඩි කන්නාඩිය එහෙනම් කොංගු ආයුධ ආයුධ උපකරණ මෙවලම් මුල්ගොන් බාණ්ඩ බාණ්ඩ චිගොප් රැකියා ක්වයිල් පළතුරු එහෙනම් මේක අයිති බාණ්ඩ බාණ්ඩනේ මුල්ගොන් 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 50 බලන්න යක් බෙහෙත් බෙහෙත් යොංගෝ ආලේපන සිමෙන්ත සිමෙන්ති පරදා ඕ ආලේපන කරන ආවරණය කරනවා කියද කිරද
වර්ධනය කරන හට ගන්නවා කියලා. පියුදා පානේ මුණවා ගන්නවා. වගේ පානය කරන. තොල්ලිදා හරකවන. කරකවනවා. එහෙනම් මේ වචනත් එක්ක මොකද්ද? සම්බෝ පරද. පරද ගන්නනේ. යගල් පරද. අන්න එහෙම ගන්න. පරද. ඉල්බොන්. පරද කියන්නේ තේරුම මොකද්ද? පරද කිව්වේ තේරුම ආලේපනය කරන ගානවා නැත්නම් ආවරණය කරනවා ඔය වගේ. පරද. එතකොට දැන් මෙන්න මේ වගේ වචන ඇවිල්ලා බොක්ස් එක ඇතුලේ ඊට පස්සේ පිළිතුරු හතරේ මේ වගේ වචනක් එන්න පුළුවන්. පත්ත තමයි එන්නේ ආන්සර් එක. හරිද? දැන් මේ අපි තෝරගත්තේ ඒ විදිහට මේවා බලා ගන්න. මේ තියෙන මේ වචන වලින් ආවොත් මේක තමයි උත්තරේ ඉන්නේ. පත්ත කියන එක. පත්ත ලබා ගන්නවා. එහෙනම් මොනවද ලබා ගන්නෙ? කෙල්ගා. කෙල්ගා. ප්‍රතිඵල. ප්‍රතිඵල වලට අපි කියනවා කෙල්ගා. ප්‍රතිඵල ලබා ගන්න බෑ. කොන්. බින්දුව. ඔව්. බින්දුවට අනිත් කොන් බින්දු වෙන්නේ. හරිද? අනිත් පැත්තට. මේක ඇවිල්ලා බෝලේ. ඒ ඇවිල්ලා කොම්. කොම් බලහා. බෝලේ බෝලේ. කියෝයොක්. අධ්‍යාපනය පුහුණු. අධ්‍යාපනය. සන්දම්. උපදෙස්. උපදේශන. සෝනිම්. ගුරුතු. පාරිභෝගිකයා. මේ ඇවිල්ලා මේ සොඩින් ඇවිල්ලා මොකද්ද? ඒ සෙනින් හොඳද? ඒ සෙනින් ඇවිල්ලා හාඳුරු. මේ ඇවිල්ලා සොනිම් කියලා කියන්නේ කුඩා පිරිමි ළමයි. පොඩි එක. අනේ බිරිඳ. තොරතුරු තොරතුරු. ඕ ඒක නේ. මේක දැන්නීම් වගේ ගමුක මෙතන. දැන්නීම් නිවේදනය. කොන්. බෝලේ. බොස. බස් එක. පොල්ලේ. පනුවන්. පනුව. පනුව. චරි. ආසන. එහෙනම් මොකද්ද? චප්තා. අල්ලගන්න. චප්තා අල්ලනවා. මේන මේවා ආවොත් මෙන්න මේකෙන් ආවොත් එක ආන්සර් එක දෙන්නේ චප්තා කියන එක. කල්. කල්. පෙළ. ඡේදය නේද? මිසෝ. හිනාව. පප්. බත්න්. යක්. ඒත්. චිප්. ගෙදර. චිත්ත. ගොඩ නගනවා. සොයනවා වගේ හලතයක්. චිත්තා. චත්තා හොයනවා. චිත්තා විල ගොඩ නගනවා. ඔන්නොම තා යන්නේ. නයි. පයස. මාවම්. අදහස් සිතුවෙලි. පප්. පත්. මොක්තා. කනවා. ඒ කියන්නේ දැන් වයස යනවා කියලා තමයි කියන්නේ. නයි කියලා මොක්තා නේද? කනවා වගේ වැඩන්නේ නේද? වයස යනවා. මාව මොක්තා. සිතුවෙලි කනවා. බොන හිතනවා. පබල් මොක්තා. මේක ඇත්තනම කනවා. නොංයක්. උසින රසායක ද්‍රව්‍ය. පලි බෝධනාසක. සිහොම්. විභාගේ. චුමොක්. හස්තේ. හස්තේ. තක්කු. ටේබල් ටෙනිස්. පියානු. පියානු. එහෙනම් මේ වගේ වචනාවොත් භාවිතා කරන්න චිදා කියන එක. චිදා. චිදා. ඕ චිදා පාවිච්චි කරනවා. ගහනවා. අන්නේ නුංචි. ආන්න. ඕ අත අත අත. නුංචි. 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 හැඟීම. 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 මියොන්ජොප්. සම්මුඛ පරීක්ෂණය. සිහොම්. විභාගය. චං. මොකද්ද? අඩදාසි. අඩදාසි. චෙක්. පොත. එහෙනම් ඒ වගේ ආවොත් පොදා කියන එක තමයි ගන්න. බලනවා කියන අර්ථය. තබි. තබි මොයේ පිළිතුර. පිළිතුර. සොංගියොක්. අවුර්සේ. ඉප්මත්. අටේ රස. මත්. මත් රස. ඒත්. ජූසා. එන්නත. එන්නත.
එහෙනම් ඒ වචන આવොත් යොදාගන්න මත්තා කියන එක. මත්තා. මත්තා. නේද? ගැලපෙනවා, හරි විදිනවා වගේ අර්ථය. ඒකේ තින්. තොක්තම්. උපදෙස් ආශිර්වාද ආශිර්වාද කරනවා නේ. තොක්තමල් හදා නේද? අර වචනේ තියෙන සොල්ලල්ල නොරේ. ගීත නේද? සුවප්. පන්ති පන්තිය. කාමොක්. විෂය විෂය විෂය. කංගේ. දේශන දේශන. සොල්ගියෝ. දේශනාව. එහෙනම් ඒ වගේ දේවල් දත්තා. සවන් දෙනවා. සවන් දෙනවා. තොන්. මුදල්. මුදල්. සග්වා. සමාගම. සමාව ගැනීම. පැල්. සුල්. අරපැන්. මත්පැන්. තාගයොක්ජන්. සහතිකෙ. සහතිකෙ. හදා. එනම් ලබා ගන්නවා, නෙලනවා වගේ අර්ථය. මෙතන තදා කියන එක තමයි ගන්න. හරිද? ඒ අර්ථය. තංරොක්ක. ඒ කියන්නේ ටියුෂන්. ටියුෂන්. යාපනිකාරක පන්ති. පොහොම්රියෝ. ලක්ෂණ ගාස්තු. තොරියෝ. ලියවිලි. ලියකියවිලි. ඒ කියන්නේ රචනා වගේ. චොන්යොක්. චොන්යොක්. අවසන් රාත්‍රී වගේ. හා. කෝපේ. කෝපේ. අගාන දානේ. කෝපේනේ. කෝපේ. හිව්ගා. නිමාඩු. නිමාඩු. ඒ වගේ වගස්ස පස්සේ නෙදා කියන එක තමයි භාවිත කරන්නේ. නෙදා. නෙදා. එවනවා වගේ අර්ථය. නෙදා. මොරි. ඔළුව. මුල්ගොන් කප්. බාණ්ඩ මිල. තාගවා. සොන්තොප්. අත්කියත. ඔව්, අත්කියත. අත්කියත. එහෙනම් කක්තා. අපනවා. අඩු කරනවානේ. අඩුවා. කේවල්. කේවල් කරනවා කියන අද ගන්න පුළුවන්. මොක්දොරි. ආටකේ. පප්. බත්. සන්දම්. උපදෙස්. හජං. රූපලාවන්න. මේ කප් වගේ. එහෙනම් හදා කියන එක තමයි ගන්න. හදා. හදා කරනවා කියන අද. මුන්. දොර. දොර. කගේ. කඩේ. කඩේ. මාම්. සිතුවිලි. සිත. යොල්දා. යොල්ද ගන්නවා. අරිනවා කියන අර්ථේ. යොල්දා. බල. පල්මොක්. පල්ලුකර. නුන්. ඇස්. සුල්. මත්පැන්. එහෙනම් ඒ වගේවා පුත්තා. වත් කරනවා කියන අර්ථයෙන් ගන්න. වත් කරන. ඉදිමෙනවා දෙකම ගන්න පුළුවන්. හරිද? වත් කරනවා කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. ඉදිමෙනවා කියන අර්ථය. දැන් පල් මොගල් මොකද්ද වෙන්නේ? පුත්තා. ඒ කියන්නේ පල්ලු කර තමයි ඉදිමෙන්නේ. මේ වගේ. ඒ අර්ථ දෙකෙන් ගන්න පුළුවන්. පොස. පස් එක. කොහොම්ග. ලක්ෂණ මුදල්. සකි. බොල්ග. පැටු. පැටු. එහෙනම් මොනවා දේව කරන්නේ? තදා. ඉහළ යනවා. නගිනවා කියන අර්ථය. ඉහළ යනවා. පුන්දේ. බැලුම් පල්ලි. බැන්ඩේ. නුන්. ඇස්. ඉම. මොරි. ඔළුව. හිස. එහෙනම් මොකද්ද වචනේ? කම්තා කියන එක. ඔසවන. ඔතනවා කියන. මේක අපිට හම්බුණා අර ඉස්සල්. තග්වා. ඇපල්. පප්. බටන්. කන්. පටි. නූල. පටි වගේනේ. නනු වගේ. එහෙනම් මොනවද කරන්නේ? ඒවා. තල්දා. තල්දා. මිහිරි කියන අර්ථය. මිහිරි කියන අර්ථය ගන්න. තල්දා. එතන තමයි. ඕ, මේක ගැලපෙන්නේ නැහැ. කන් කියන. හරිද? කන් කියන ගැලපෙන. ඈ? එල් කියන එක මේ එල්නවා කියන එකෙන් එතන මේ වහන්න පුළුවන් නේද? තල්ද කියන එකද? ඔව්. ඔව් ඔව්. ඕ තියනනේ. දන්න. හරි. මොනවා කියන්න පාවිච්චි කරනවා? ඔව්. හරි හරි. පොල්ද වගේ තවත් වචනයක් තමයි මේ තල්දගේ භාවිතා කරන්න. ඒ වචනෙන් ගන්න පුළුවන් අර්කන් කියන එක. හරිද?
සරම් මිනිස මිනිසපුල් මිනිසා කියලා. යොන්තන්බුල් ගල්ලඟුරු. ගල්ලඟුරු පුල් ඉන්දර 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 අනිත් පුල් නෑ නේ නෑ නෑ අනිත් එක හොඳේ. මේත් නැවෙල් තනකොළ. මේක තනකොළ තනකොළ හොඳද? පුල් පුල් චුක්තා මැරෙනවා මැරෙනවා නේ. එහෙනම් මොනවද මේ ඔක්කොම මැරිලා? ඒ වචනින් භාවිතා කරන්න. සාජොන් අබ්දගෝසේ ටික්සනි චිප් ගෙදර තේජු තේජුවයිලෙන් චත්තා හොයනවා කියන අර්ථයෙන් තමයි ගන්න. සොන්මුල් තෑගි 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 චොදේ ආරාධනා පිහේ හානි හානි නේ හානි. පොරිගි පොරි පොරික් අවාසිනේ දඬුවම් වගේ. එහෙනම් චුදා දෙනවා කියන අර්ථයෙන් තමයි ගන්න. ඊ මේ තග්ජා මේසේ මේසේ පං ආමරේ. එහෙනම් මෙතන මේ ඊ මේ ඊ කියන අර්ථය ගන්න දත් කියන හරිද? දක් කියන තක්තා පිරිසිදු කරන පිහ දානවා වගේ. පිස දානවා කියන අර්ථයෙන් ගමුකෝ. තප්තු තප්තු වල් පැලෑටි වල් පැලෑටි. මොත් ඇනේ ඇනේ. සවුන් ඉස්ලාම් පල්ලිය. පරෝස පරෝග පරෝ පලෝග හොඳි පලෝග බ්ලොග් එක බ්ලොග් එක. හේමෝරි සුදු කොණ්ඩේ සුදු කොණ්ඩේ සුදු කොණ්ඩේ. එහෙනම් පොප්තා ගලවනා කියන අර්ථයෙන් තමයි ගන්න. ගලවනා කියන අර්ථ. චොන්හා දුරකතන දුරකතනිය. තේප් තේප් එක තේප් එක. සෝසික් පෙවුර්තිය. හරම් ඡේදය වගේ අර්ථයක්. ගලනවා කියන අර්ථයටත් ගන්න හරම් කියන එක. දැන් ගංගාවක් වගේ හරම්. සුල් මත්පැන් කිචාපියෝ ටිකට් පත්. එහෙනම් කන්තා අවසන් අවසන් කරන අවසන් වගේ අර්ථයෙන් තමයි ගන්න. හාපියොන් 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 බඳුන බඳුන. සුල් මත්පැන් චම් මත්පැන් නිදා නින්ද 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 නේ. කෙදා කියන අර්ථයෙන් ගන්න. කෙදා කියන්නේ නේද? කෙදා කියන එක කඩනවා කියන අර්ථයටත් ගන්න පිබිදෙනවා කියන කෙන අර්ථයටත් ගන්නවා. ඒක කෙදා කෙදා. හසං ගින්න ගින්න. නම්බං නම්බං කිය උඳුන උඳුන. උඳුනටත් කියන ඔ නම්බන්. තව කමීසෙටත් කියන වචනේ නම්බා. ඒ ඇවිල නෙම්බන්නේ දුන්නු උදුනට නෙම්බන් නම්බන්. සල්ගවාසන් ඕ සීරීමක් සම්බන්ධය මක්කර සිද්ධියක්. ඉප්තා මෙතන මේ පුළුස්සනවා කියන අරතෙන් ගන්න නේද? ඉප්තා කියන එක පුළුස්සනා වගේ අරතයක. හසංග ලිප්ත නේමන ගන්න නේ. හසංග ලිප්ත නේද? අන්නේම එහෙම තමයි ගන්න. ඉප්තා අන්නේ ගහන්නේ. ඔව් ඔව් ඉප්තා. ඔන්න ඔය ටික මේ ටිකක් පුහුණු වෙන්න නිතර ඔන්න ඔය සෙට් එක. ඕකෙන් අනිවාර්යෙන්ම ඒ වලට මාක් කරයක් කැරි කියලා.